හිතත් එහෙම තමයි. මේ කුණු දේවල් වලට ඇතුල් වෙන්න හරි ලේසි. නරක දේවල් ඇතුල් වෙන්න හරි ලේසි. හැබැයි ලේ හොඳ දේ ඇතුල් වෙන්නේ නැහැ. ඉතින් අපිට දිනු කරගන්න ඕනේ හිත. අපි මොකද කරන්නේ? අපි කරන්නේ වල් පැල ගලවන්න ඕනේ. එකින් එක තරහා, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය කියන වල් පැල එකින් එක ගලවල ගලවල ඉවර කරලා එතන හිටසට මල් පැල හිටවන්න ඕනේ. කවදා හරි වල් පැල ඉවත් වෙලා මල් පැලාම ඔබේ හිත සුවඳවත් වෙනවා. රස්තන වෙනවා මේ ලෝකේ ජීවත් වෙන එක තෘප්ත කරවටපත් වෙනවා ඒකට අපි උත්සාහ කරන්න ඕන හැම වෙලේම මේ සිතේ තියෙන වල් පැල අයින් කරගන්න මල් පැල හිටව ගන්න එතකොට අපි රස්තන මල් පාත්‍යක් හැදෙනවා ඒ සඳහා ලේසිම දේ තමයි ආගමික සහ අධ්‍යාත්ම නමුරුවට දැන් 21 වෙනි සතවර්ෂයේ සාර්ථක ජීවිතයක් ගත කරන්න නම් අනිවාර්යයෙන්ම මේ මයින්ඩ්ෆුල්නස් කියන එක සිත සතිමත් බව අත්‍යවශ්‍යයි ඒ සඳහා විවිධාකාර උපාය මාර්ග තියෙනවා භාවනා තියෙනවා අධ්‍යාත්මක වැඩසටහන් තියෙනවා ඉහිල් වීමේ අභ්‍යාස තියෙනවා නොයෙකුත් දෙයක එක තලවල අභ්‍යාස තියෙනවා ඒක දිනු කරගන්න ඕනේ එතකොට තමයි අර අපේ අර චිත්ත වේග බුද්ධිය ශක්තිමත් කරගන්න පුළුවන් වෙන්නේ ඒ සඳහා අපි යෝජනා කරලා තමයි ළමයින්ට දහම් පාසල් යන්න ඒ වගතුන්ගේ පත පොත කියවන දහම් පාසල් ගියාම ඒ දහම් පාසලට යන ළමයයි නොයන ළමයට වෙනසක් ඇති වෙනවම තමයි ඒ මොකද උදේක් එතන ගිහිල්ලා ඉඳීම පමණක් වුණත් ජීවිතය සාර්ථක කරගන්න උදව් වෙනවා. මේ මගින් අපි මොකද කරන්න තියෙන්නේ? මේ මගින් අපි දිනු කරගන්නට ඕනේ අපේ තියෙන මොලේ වම් පැත්ත සහ දකුණු පැත්තේ කොටස් දෙකක් තියෙනවා. වම් පැත්ත දිනු කරගන්න විතරක්මදී දකුණු පැත්ත දිනු කරගන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි මුගක් දුරට පාසල් අධ්‍යාපන යොමු වෙලා තියෙන්නේ මොලේ වම් පැත්ත දිනු කරගන්න. දැන් මේ රූප රාමුව බැලුවොත් ඔබට තේරෙයි මේ කියන කතන්දරය මොකද්ද කියලා. මේ මොලේ තියෙන පැති දෙකක් වම් පැත්ත සහ දකුණු පැත්ත. වම් පැත්ත සහ දකුණු පැත්ත කියන දෙකම එකසේ දිනු කරගත්තොත් තමයි සාර්ථක බුද්ධිලෙක් වෙන්න පුළුවන්කම තියෙන්නේ. අපි ඒකට කියනවා සමස්ත මොලෙන් ජීවත් වෙන එක. සමස්ත මොලෙන් ජීවත් වෙන කියන වචනේ හොඳට මතක තියාගන්න. මේ වම් පැත්ත රාජ්‍ය විෂයන් තියෙනවා. දැන් මේ පේනවා විද්‍යාව, ගණිතය, තර්කණය, ව්‍යාකරණ. මේ මොලේ වම් පැත්ත විෂයන්. දකුණු පැත්ත රාජ්‍ය විෂයන් තියෙනවා. සංගීතය, ආගම, සංස්කෘතිය, ඉතිහාසය, පුරා විද්‍යාව වගේ විෂයන් වම සහ දකුණු පැත්තට බෙදිලා වගේ තියෙනවා. ඒක 100%ක්ම හරිනවන්න පුළුවන්. හැබැයි මේක ඔප්පු කරන ලද පර්යේෂණාත්මකව හඳුනාගත්තු දෙයක්. එතකොට අපි සමස්ත මොලෙන් ජීවත් වුණොත් තමයි කුජ්ජලයේ සාර්ථක කුජ්ජලයේ වෙන්නේ. උගත් දුර මේ පාසල අධ්‍යාපනයේ තියෙන්නේ වම් පැත්ත විතරක් දියුණු කරලා. විද්‍යාව, ගණිතය, තර්කණය තමයි වැඩිම ටියුෂන් යන්නේත් ඒවට. හැබැයි ඒවට හරි හරියට සංගීතය, ආගම, සංස්කෘතිය ආදී පුරා දෙයක් කරන්නේ. මේ දෙකම එකට කරොත් තමයි 1:1 එකතු කිරීම සාමාන්‍ය නම් 2 වුණාට මේ 1:1 එකතු වුණාම සාමාන්‍යයි 11 කියලා අපි කියනවා. 10 ගුණයක් බලේ වැඩි වෙනවා. ඒකින් අපි කියනවා ඉස්කෝලේදී උසස් පෙළ ගණිතයේ විෂය ඉගෙන ගන්න ළමයෙකුට එයාගේ විනෝදාංශයක් තියෙනවා නම් සංගීතය හදාරන්න. නර්තනය හදාරන්න. එහෙම නැත්නම් දහම් පාසල් යන්න. උංගා දහම් පාසල් උගන්වන ගුරුවරු ඉන්නවා. උසස් පෙළ පන්තියේ ඉගෙන ගන්නවා ගණිතාංශේ. සමහරවල් වෛද්‍යවරු ඉන්නවා උසස් පෙළ පන්තියේ ඉගෙන ගන්න වෛද්‍ය ශිෂ්‍යයෝ. දහම් පාසල් ඉගෙන ගන්න. මේ දෙක එකට එකතු වුණාම තමයි විශිෂ්ට පුජ්‍යලේ පිරෙන්නේ. දැන් සරල උදාහරණයක් ගන්නකො. දැන් අපි කියනවා අපි දුවන. අපි දුවනකොට කොහොමද දුවන්නේ? කකුල් දෙකයි අත් දෙකයි හතරම් පාවිච්චි කරා. අපි හිතමු අපේ වම් අත හරි දකුණු අත හරි ඇඟට බැඳලා දැන් දුවන්න කියලා බලන්න. දැන් එතකොට අර වේගයෙන් දුවන්න බෑ. අමාරුවෙන් අමාරුවෙන් යන්න වෙයි. ඒකද ඒ මුළු සමස්ත ඇඟම වැඩුණොත් තමයි වේගයෙන් දුවන්න පුළුවන් වෙන්නේ. අත් දෙකක් ඕනේ කකුල් දෙකක් ඕනේ හතරම එකතු වුණොත් තමයි දුවන්න පුළුවන්කම තියෙන්නේ. අපි එකතත් බැඳලා දුවන්න කිව්වොත් දුවන්න බෑ. මේ ළමයින්ගේ මොළයට වෙන්නේත් ඕක තමයි. එක මොළ පැත්තක් දියුණු කරන්නේ නැතුව අනිත් පැත්ත විතරක් දියුණු කරගත්තොත් අංශ භාගයක් තමයි හැදෙන්නේ. අංග විකල ළමයෙක් හැදෙන්නේ. අර මූර්ණ ශක්තිය එන්නේ නැහැ. ඒකෙන් ද මතක තියාගන්න තමන්ගේ දක්ෂතාවය දියුණු කරන් දෙපැත්තම දියුණු කරගන්න ඕනේ. මේක හරි ලේසි. ඒ කියන්නේ විනෝදාංශය අපි කු ගණිතාංශය ඉගෙන ගන්න ළමයින්ට විද්‍යාදි කරන ළමයින්ට විනෝදාංශයක් හැටියට අවශ්‍ය කලආයතනයක්. සත්‍යාන්තර කියලා ඉගෙන ගන්න ඒ ශේෂ්ත්‍රයේ දෙයක්. ඒක නැති කරගන්න බෑ. මේ ළමයින්ට දක්ෂතාවක් තියෙනවා. දැන් අපි වෛද්‍ය පීඨ එහෙම ඉන්නවා මේ විශාරද සංගීත උපාධිය හදාරපු ළමයි. අපේ විද්‍යා ඉංජිනේරු පීඨේ ඉන්නවා මේ උඩරට නටු වෙස්බැඳපු ළමයි. ඒගොල්ලෝ සමස්ත මොලෙන් ජීවත් වෙන්නේ. ඒ අය යන හැම ඉන්ටර්වයුව එකේම ඉස්සෙල්ලා මේගොල්ලෝ තෝරගන්න. ඒ විතර නෙවෙයි රැකියාවෙදී ඒගොල්ලෝ හරිම ශක්තිමත් ළමයි වඩ පත් වෙනවා. එකින්ද මතක තියාගන්න මේ සමස්ත මොලේ කියන සංකල්පය හරිම වැදගත් වෙන. සැබෑ දක්ෂතාවය හඳුනාගන්න. මොලේ අංශ දෙකෙන්ම වැඩ ගන්න. දෙපැත්තම උද්දීපනය කරන්න. මේ වම් පැත්තේ විද්‍යා ගණිත ඉගෙන ගන්න ළමයි මේ පැත්තෙන් ආගම සංස්කෘතිය ඉගෙන ගන්න. දෙකම දිනු වෙනවා නම් පාස්කම් කරන්න පුළුවන්කම තියෙනවා.
විශිෂ්ටයක් වෙන්න නම් මෙන්න මේ හැකියකමයි ෘචිකමයි දෙකම අපි දිනු කරගන්න අත්‍යවශ්‍යයි. ඒක තමයි අපේ මූලික වැදගත්කම කියන්නේ. ඊළඟට අපි බලමු අපේ මේ සේරම ඇති වුණාන් පස්සේ ධනාත්මක සසංකල්පය ගොඩනගා ගන්න. මේ ධනාත්මක සසංකල්පය කියන සංකල්පය අපි තේරුම් ගන්නට ඕනේ. ඒක හරි වැදගත් අපේ ජීවිතේ සාර්ථක. අපි මේ සේරම දේ කරන්නේ අපේ self concept එක. සසංකල්පය දිනු කරගන්න. මේ සුසංකල්පය දිනු කර ගන්නවා කියලා කියන්නේ මම පූර්ණ පුද්ගලෙක් හැටියට හිතන්නේ කොහොමද කටයුතු කරන්නේ කොහොමද මගේ පංජස්කර මහාචාර්යවරයා මේ සුසංකල්පය ප්‍රධාන කොටස් දෙකකට බෙදලා එකක් තමයි පොසිටිව් self concept අනිත් එක තමයි negative self concept ධනාත්මක සුසංකල්පය සහ ඍණාත්මක සුසංකල්පය දැන් මේ සටහන බැලුවොත් එහෙමද පෙනේවි මේ සටහන අනුව මේ ඔබට පුළුවන් මේක ඔබගේ සටහගේ කොළේ කරන පස්සේ අදලා බලන්න මේ සසංකල්පයේ මම බෙදලා තියෙනවා එක පැත්තක් අපි දාලා දෙනවා පොසිටිව් සෙල්ෆ් කියලා ධනාත්මක සසංකල්පේ නැත්නම් ප්‍රතිජනනාත්මකයි ඒකන නිතරම කියන ඕ පුළුවන් කරන්න පුළුවන් හැකියි අපි කරමු එකතු වෙලා කරමු දියුණුව මේ විදිහට පුළුවන් කියන ආකල්පය තමයි ඒ පුජ්‍යල දරන්නේ ඒක අන්තයක් අනිත් අන්තය තමයි නෙගටිව් සෙල්ෆ් කන්සෙප්ට් ඍණාත්මක සසංකල්පය ඍණාත්මක සසංකල්පය නිතරම කියන නිෂේධාත්මකයි කාරියන එකක් නැහැ කරන්න අමාරුයි මෙන්න නැහැ බෑ නොහැකි කියන වචන තියෙන ඒගොල්ලන්. එතකොට මේක හැපදෙනාම නෙගටිව් ව පොසිටිව් නැහැ හැම වෙලේම. සමහරවිට මේ කතා කරන පොසිටිව් සෙල්ෆ් ගන්න අපිම සමහරවිට නෙගටිව් වෙන්න පුළුවන්. ඒක නේ මදහස් කරන්නේ. හැබැයි අපි වැඩි වෙලාවක් වැඩි කාලයක් යා මොන වගේ කුජලෙද? වැඩි කාලයක් අපේ පෞරුෂයේ තියෙන පොසිටිව් නම් අපි කියන පොසිටිව් චරිතයක්. ඉතින් යටින් රේඛාවක් තියෙන ඔබට පේන. මේ රේඛාවේ මැදින් ඉරක් ඇඳලා මම දෙපැත්තට ලකුණු කරලා තියෙනවා. එක පැත්තක් පොසිටිව් අනිත් පැත්ත නෙගටිව් ප්‍රතිජනනාත්මක සහ නිෂේධාත්මක දැන් ඔබට බලන්න පුළුවන් මේක ඕන එකේ ඉඳලා පහ දක්වා දර්ශකයක් දාලා තමන් ඉන්නේ පොසිටිව් එකේද පොසිටිව් දෙකේද පොසිටිව් තුනේද හතරේද පහේද කියලා හිතන්න පුළුවන් අනිත් පැත්තේ නෙගටිව් එකේද දෙකේද තුනේද හතරේද පහේද කියලා තමන් ලකුණු කරගන්න පුළුවන් එතකොට තමන් කොතන හරි ඉන්න පුළුවන් අද දවසේ ඉතින් මේ වගේ දේශයක් ඇහුවම අපේ පොත්පත් එහෙම කියෙව්වම අපිට මේ නෙගටිව් පැත්තේ ඉඳලා පොසිටිව් පැත්තට මාරු වෙන්න පුළුවන් එකසා තමයි මේ යටින් දාලා තියෙන්නේ ගෝඩ් නෝල් පොට් කියන මහාචාර්යලා කියනවා පෞරුෂයේ ගතික ඩයිනමික් වෙනස් කර ස්ථිතික නෙවෙයි ස්ථිතික නම් පොළවන්න බෑ කරන්න දෙයක් නෑ හැබැයි ඩයිනමික් කියන්නේ ගතික ගතික නිසා අපිට මාරු කරගන්න පුළුවන් දැන් මේ වගේ වැඩසටහන් වල සවන් දීමෙන් මේ වගේ මිත්‍ර ආශ්‍රය කිරීමෙන් හොඳ පොත්පත් කියවීමෙන් අපිට නෙගටිව් පැත්තෙන් පොසිටිව් පැත්තට මාරු කරන්න ඒකයි බුදුහාරු දේශනා කළේ මහා මාංග සූත්‍රයේදී අසේවනාච බාලාණං පණ්ඩිතාණං සේව බාලයන් ආශ්‍රය කරොත් යන්නේ නෙගටිව් පැත්තට පණ්ඩිතයන් ආශ්‍රය කරොත් යන්නේ පොසිටිව් පැත්තට ඔබ දැන් බලන්න ඔබ ආශ්‍රය කරන්නේ පොසිටිව් අයද නෙගටිව් අයද නෙගටිව් අය වැඩිපුර ආශ්‍රය කරනවා නම් හිමින් සීරිය ගොල්ලන්ගේ මාරු වෙලා පොසිටිව් අය වෙතට යන්නට ඕන ඒ જાතිය පොත්පත් කියවන්නට ඕන එතකොට තමයි ඔබ පොසිටිව් චරිතයක් වෙන්නේ දැන් ඔබට ඔබ ගැන තක්සේරුවක් කරන්න පුළුවන් ඔබ ගැන තක්සේරුවක් කරගත්තොත් ඔබට හිතා ගන්න පුළුවන් මම කොතෙන්ද යන්නේ මෙන්න මේ වගේ අපි කරන්නේ වන්දේ තමයි අපි ස්වයං කතනයක් කරගන්න ඕන මම මොන වගේ කෙනෙක් වෙනවද මම දක්ෂ පුද්ගලයෙක් වෙනවා වචන දෙකක් පාවිච්චි කරනවා self talk කියන්නේ ස්වයං කතනය අන්තිමට ඔටෝ සජෙෂන් නැත්නම් self suggestion ඔටෝ සජෙෂන් කියන්නේ මගේ ස්වයං යෝජනා කුමක්ද එතකොට මෙන්න මේ වචන දෙක ගැන හිතන්න මගේ ස්වයං කතනය කුමක්ද මගේ ස්වයං යෝජනා කුමක්ද දැන් සාමාන්‍යයෙන් ඔය මනෝවිද්‍යා පොත්පත්වල කියන දේ තමයි දවසකට සිතවිලි 60000ක් විතර අපේ හිත හරහා ගමන් කරනවා. අපි මේ විද්‍යාව දැන් මේ ඔබ අහගෙන ඉන්න ඔබගේ දැනටමත් යම් යම් සිතවිලි ගමන් කරනවා. ඒ තමයි සිතවිලි ගමන් කරන එක ස්වභාවයක්. 60000ක විශාල ප්‍රමාණයක්. නිකන් හිතලා බලන්න මේ සිතවිලි 60000යි කොච්චර ප්‍රමාණයක් ඔබ ඍණ සිතවිලිද කොච්චර ප්‍රමාණයක් දන් සිතවිලි. වැඩිපුරම self talk එක මම මටම කියා ගන්න ඍණ සිතවිලි නම් අපි ඍණ පැත්තට තමයි යන්නේ. ඉඳලා වැඩක් නැහැ, තේරුමක් නැහැ, මොකට උපන්නත් දන්නේ නැහැ. මේකට හොඳයි මැරිලා ගියා නම් කොච්චර කීයේ සමානලාට ත්‍රිවිල්ල පිටිපස්සෙන් ගාක් ගහලා දෙනවා වගේ දේවල්. කොච්චර කරත් එච්චර තමයි හැමදාම මහපාරේ. ඔන්න ඔය වාක්‍ය ගහලා තියන්නේ නෙගටිව් තමයි. self talk negative. ඒතර ඒගොල්ලෝ ඒගොල්ලන්ට විතරක් නෙවෙයි අපටත් වෙන්න ගහලා තියෙන්නේ. ඒක ඊට වැඩි බය. අපේ ස්වයං කතනටත් ඔක මාරු වෙනවා. ඒක ඉඳන් නිතරම බලන්න ඕන හොඳ වාක්‍ය ටිකක් හදාගන්න. පොසිටිව් වාක්‍ය ටිකක් හදාගන්න. මම දක්ෂ පුද්ගලෙක්. අනිවාර්යයෙන් සාර්ථක වෙන පුද්ගලෙක්. අපේ ප්‍රතිඥාවල් හැටියට දුන්න දේවල්. ඒව නිතර නිතර කියන්න. එතකොට අර ඍණ අර වරණ පැල වෙනුවට මල් පැල හිටවන්න පටන් ගන්න. ස්වයං යෝජනා කියන්නේ තමන් සජෙස්ට් කරන්න මම අනාගතේ කවරෙක් වෙනවා. ඒක ධනාත්මක ස්වයං කතන ඉතාම වැදගත් කියලා මතක තියාගන්න. ඒ
ඒකද අද ඉඳලා මේ මොහොතේ ඉඳලා ඍණාත්මක ස්වයංකතරේ මාරුවේ. එහෙම අදහසක් එනකොටම කියන්නේ නෑ නෑ මට පොඩ්ඩක් හරි ස්වයං පොසිටිව් පැත්තට යන්න පුළුවන්. උද්‍යෝගවද්දී කර කතා කරන්න. දැන් අපි රූප වාහිනිය බලනකොට ගුවන් විදුලි අහනකොට පත්‍ර කියවනකොට ඒක හරියට තියෙනවා උද්‍යෝගවත් නොවන දේවල්. ඉත කලම්බොන දේවල්. පුළුවන් තරම් මඟ හරිනේ. ඒවා කියවගෙන හිටියයි කියලා ඔබේ ජීවිතය සාර්ථක වෙන්නේ නෑ. ඒකින්ද තෝරා බේරාගෙන අහන්න තෝරා බේරාගෙන කියවන්න තෝරා බේරාගෙන බලන්න ඔබට ශක්තිය තියෙන්න ඕන. බාල මට්ටමේ පොත්පත් කියවලා බාල මට්ටමේ ටෙලි නාට්‍ය බලලා බාල මට්ටමේ කාටුන් බලලා නම් ලොකු ගමනක් යන්න පුළුවන් කමක් නෑ. ඒ මොකද ඔබේ හිත ප්‍රෝග්‍රෑම් වෙන්නේ නෙගටිව් පැත්තට. මතක් වෙන්නේම අර චිත්‍රපටයක විතර අර බාල දෙයක්. ඒක තමයි අපි ඊළඟ ජීවිතේ කතා කරන්නේ. නිතර නිතර ඡණ්ඩ දර්ශන දකපු අය. නිතර නිතර වෙඩි තියන දර්ශන දකපු අය. නිතර නිතර වෙඩි තියන ගේම්ස් ගහපු අය. පසු කාලයකදී ඒ වගේ දේවල් පෙළඹෙනවා වැඩි. හඳුනාගෙන තියෙන හුඟා කිර ගෙදරවල ඉන්න මිනිවරු හුඟක් දෙනෙක් මේ වගේ ඍණාත්මක දේවල් කරපු අය කියලා. ඒකින්ද ඔබ එතෙන්ට යනවාද මේ පැත්තට කියලා තීරණය කරන්න ඔබටයි ති වැඩක්. සංයෝජන මගින් කරන්නේ ඉලක්කයක් තහවුරු කරගන්න. එදී මම සාමාන්‍යයෙන් මම කියන දේ තමයි එක පාටෙන් මෙන්න මේ ඉලක්කයට යනවා ලකුණු 100න් 100 ගන්නවා. ඒ වගේ ඉලක්ක හදාගන්න එපා. ඒක වැඩක් ඇති ඉලක්කයක් නෙවෙයි. අපි බලන්න ඕනේ අපිට ළඟා වෙන්න පුළුවන් ඉලක්කට පොඩ්ඩක් උඩින් තියෙන්නේ. අපි තුන් අඩි හතරමාරක් උසපයින් ළමේ අඩි පහේ ඉලක්කයක් තියාගන්න හොඳ නැහැ. අඩි පහේ පයින් යන ළමයි ඉන්නවා තමයි. හැබැයි අපි එක තියාගන්න නම් අපිට පුළුවන් දැන් හතරමාර. අපිට පුළුවන් අඩි හතරයි අඟල් හතක ඉලක්කයක් තියාගන්න. තව අඟලක්නේ. මේ අඟලකට උත්සාහයක් දරන්න පුළුවන්. වැටුණත් නැවත උත්සාහ කරන්න පුළුවන්. නැගිල් පැනලා බැනලා අපි 4යි 6 පහු කරලා 4යි 7 කවදා හරි පයින්. එතන හරි ලේසි ඉලක්කයක්. ඒක ජයග්‍රහණය කරන්න පුළුවන්. සතුටු වෙන්න පුළුවන්. ආ මන් දැන් මගේ ඉලක්කේ ජයග්‍රහණය ඊට පස්සේ අපි තව ටිකක් පුහුණු වෙලා අපි තව අඟල් භාගයක් හතරයි අඟල් හතක් මාරක් තියාගන්න. මෙන්න මේ විදිහට තමන්ට කරන්න පුළුවන් ප්‍රමාණයට වැඩි පොඩ්ඩක් කියලින් තමයි ඉලක්ක තියාගන්න. අත උස්සනකට හම්බෙන ඉලක්ක එච්චර වැඩක් නෑ. දැන් මම අතේ ඉස්සුවත් එහෙම මෙතන මේ සීලීමේ අත් යන්න පුළුවන්. මේක වැඩක් ඇති ඉලක්කයක් නෙවෙයි. හැබැයි ඊටත් ඉහළ ඉලක්කයක් තියාගත්තොත් තමයි මගේ ඇඟේ තියෙන ශක්තිය ගන්න පුළුවන් වෙන්නේ. මම එතන උඩ පැනලා බලන්න පුළුවන්. දුවලා දුවලා උඩ පැනලා අල්ල ගන්න පුළුවන්. කොහොමරි අල්ලනවා. ඒ අල්ලන්න නම් මගේ ඇඟේ තියෙන ජවය පාවිච්චි කරන්න. මුළු ශක්තිය ගන්නට ඕන. දැන් අපේ ඇඟේ කොච්චර ශක්තිය තියෙනවද කියලා අපි කාටවත් කල්ලා නැතුව කියන්න බෑ. අපිට මුළුමනින්ම දැවැන්ත ශක්තියක් තියෙනවා. ඒක හඳුනා ගන්න බෑ. මට මතකයි මම සුනාමි සිද්ධිය කාලේ වෙච්ච කොත කතන්දරයක්. මම මතකයි මේ අපි ඒ සිතුල් පව්වේ ගිහිල්ලා වැඩ කරා. කිරින්ද කියලා ගම්මානයක් තියෙන. ඒක මුස්ලිම් ගම්මානයක්. ඒ ගම්මානේ අපි දින 3ක් වැඩ කරා. එතකොට එක පුජ්‍යලේ පටවිලා කාන්තාව දෙන්නේ කඳුලා දෙන්නේ නැකෝ මේ දෙන්න වතුර දැකපු වතුර එනකොට බය වෙච්ච ගමන් දැවිලි ගහ කුට්ටම නැවතුනේ නැවතුනේ කියලා. මුස්ලිම් කාන්තාව අර ලොකු ඇඳුමකුත් තැවෙන දිගට මට හරි පුදුමයි මේ දැවිලි ගහට නැගි කොහොමද කියලා. ඉතින් මං අවිල් කේගොල්ල ඇහුවා ඔයගොල්ලෝ මීට කලින් ගස් නැගන්නේ සර්ට පිස්සු සර් කොහෙ ගස් නැගිනවද? අපි පොල් ගහකට අත් තියනවත් නැහැ. ඉතින් කොහොම දුරට ගියේ? දෙවියන් වහන්සේ තමයි ගෙනින් දිනේ කියලා. දෙවියන් වහන්සේ නෙමෙයි මර බයට වතුර පාර ආවා විතරයි ළමයි දෙන්න උඩ. දැන් උඩට ගියාය බහි නැටිවත් දන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි. කියන්නේ අපේ ඇතුළේ කොච්චර ජවයේ තියෙනවද? දුවන්න පුළුවන්. දැන් සමහර ළමයින්ට දුවන්න බෑ කිව්වට පිස්සු බල්ලෙක් කෙරවන්න බලන්න. එයා ඉන්න හැටි හොයාගන්න බෑ. ඒ තරම් වේගෙන් දුවන. ඒ කියන්නේ ඇඟ ඇතුලේ තියෙනනම් අර ජවයේ එන්නට. ඒ ජවයේ ආවොත් හුඟක් දුර යන්න පුළුවන්. ඒ වෙලාවට දුවන්න පුළුවන් නම් අඩු ගානේ ඒ වගේ කිට්ටුවෙන් හරි දුවන්න අපිට ඉලක්කයක් තියාගන්න පුළුවන්. ඒක නිතරම පොසිටිව් ඉලක්ක තියාගන්න. ධනාත්මක ඉලක්ක තියාගන්න. එක්වරම විභාගයෙන් සමත් වෙනවා. මේක ලේසි විභාගයක්. අපේ විශ්වවිද්‍යාලයේ කණ්ඩායමේ මමත් ඉන්නවා. අපේ පාසලේ විශ්වවිද්‍යාලයේ අර 10ක් කරනවා මාත් එක්කනේ. මේක ලේසි ඉලක්කයක්. නැත්නම් විශ්වවිද්‍යාලවල පන්ති පිටිම විශ්වවිද්‍යාලය යන. මමත් ඒ ඉන්නේ එක්කනේ. අන්න එහෙම අපිට ඉලක්කයක් තියාගන්නකොට අපට දරන්න පුළුවන් ඉලක්කයක් තියාගන්න. හැබැයි නිතරම ඒ ඉලක්කයක් තියලා කමක් නැහැ. දැන් අපේ ලැබෙන මේ ප්‍රතිඵලය බාර ගන්නත් ලෑස්ති වෙනවා. දැන් අපි කියනවා ඔලිම්පික් තරගය. මීටර් 100 දුවන අය ඇවිල්ලා කියන්නේ කොහොමද? මම දුවන්නේ රම් පදක්ක. 10 දිනෙන් දුරනනම් 10 දිනාම දුවන රම් පදක්කම. ඒක තමයි ඔයගොල්ලන්ගේ ටාගට් එක. හරි. හැබැයි රම් පදක්කවට දිව්වම කවුරුත් දන්නවා 10 දිනා එක්කෙනෙක් තමයි ඒක ලබා ගන්න. හැම දිනාටම ලබා ගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. එතකොට මොකද කරන්නේ? ඒ 10 දිනාගේ අපි ලැබෙනවා එක්කෙනෙකුට විදී පදක්කම. එක්කෙනෙකුට ලෝකඩ පදක්කම. ඒ ලෝකඩ පදක්කම ලැබුණම එයා එකෙන් සතුටු වෙනවා. එතකොට රම් පදක්කම ලැබුණා සතුටු වෙනවා, විදී පදක්කම ලැබුණා සතුටු වෙනවා, ලෝකඩ පදක්කම ලැබුණා සතුටු වෙනවා. අන්න එහෙම ලොකු ඉලක්කයක් අපි තියාගන්න පුළුවන්. ලැබෙන ඉලක්කෙන් ලැබෙන ජයග්‍රහණයෙන් සතුරු වෙන්න තියන ගන්න. එහෙම නැත්නම් ලෝකඩේ පදක්ක හම්බුනාම ඉඳලා වැඩක් නැහැ කියලා බෙල්ල වැරදා ගන්න නැහැ. මොකද ඒගොල්ලන්ගේ ටාගට් එක තමයි රම් පදක්ක. කවුරුවත් කියලා ඇහිලා තියනවාද මම දුවන්නේ ලෝකඩ පදක්කක් ගන්න කියලා. එහෙම ලෝකඩ පදක්ක ගන්න දුවන්නේ නැහැ. දුවන්නේ රම් පදක්ක වුණා තමයි.
හැබැයි රම්පතක ලැබුණ නැත්නම් ලැබෙන පදක්කමෙන් තෘප්තිමත් වෙනවා. ඒක තමයි හරිම වැදගත්තේ. අපි දැකලා සමහර ළමයි ඒ නමයක් කියලා හිතාගෙන විභාය කරනවා. ඒ අටක් වාඩ පස්සේ බෙල්ල වල දා ගන්නවා. ඒවිල කී දෙනෙක් අපිට ඒක කේන්ද්‍රී ගන්නවද? මට සයි එක ඒකක් නැහැ නිකන්. මේ ඒ නමයි කියන එක වැඩක් නැති ඉලක්කයක් කියන වෙන කතන්දරයක්. මූලික දේ තමයි නිතරම හිතන්න මම උසස් පෙළ පන්තියට ඇතුල් වෙන්න අවශ්‍ය සුසුකම් ලබා ගන්න. උසස් පෙළ පන්තියට අපි හිතා ගන්නවා විශ්වවිද්‍යාලයට අවශ්‍ය සුසුකම් ලබා ගන්න. මෙන්න මේ විදිහට හිතුවොත් තමයි අපිට හොඳටම මේ ඉලක්කය පහසුවෙන් ළඟා කර ගන්න පුළුවන්.